හරි දැන් බලන්න මේ පළවෙනි රිවිෂන් පේපර් එකේ දෙවෙනි කොටස ප්‍රශ්න 1 මෙහෙම බැලුවට ඔගොල්ලෝ පේන්නේ නැහැ හරි ඒකේ පළවෙනි ප්‍රශ්න තියෙනවා පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස තියෙනවා නීතිය බලාත්මක කිරීමේ ශේෂ්ත්‍රය කියලා පටන් ගන්න අන්න ඒක මේ කෙටි ප්‍රශ්න මාත්‍රේ නෙමෙයි රත්න 1 ඒක අපි ඉස්සෙල්ලාම යමු දෙවෙනි ප්‍රශ්නේ හරි 2 3 4 ඉස්සෙල්ලා කතා කරලා ඉමු ඊට පස්සේ අපි තියර ගැලට අපිට එන්න පුළුවන් නේ හරි තිර කැල්ල කියලා කියන්නේ මේවා කීරි තමයි නම් තරක දිහා අර ඉස්සරහට යන්න තියෙන්නේ හරි මොනවාරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න ඈ බලන්න අංක 2 දෙවෙනි ප්‍රශ්නේ නම්බර් සිස්ටම් ප්‍රශ්නයක් අපි මෙහෙට ගමුකෝ රයිට් දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස නම්බර් සිස්ටම් ප්‍රශ්නයක් එක තියෙනවා 12 කියන 10 පාදයේ සංඛ්‍යාවෙහි දෙකෙහි අනුපූරකය පිටු 8ක් භාවිතයේ නිරූපණය කරන ආකාරයේ ලියා දක්වන්න. ප්‍රශ්නේ තියෙන මොකද්ද? 12 කියලා කියන 10 පාදයේ සංඛ්‍යාව නිරූපණය කරන්න කියලා කියනවා. පිටු 8ක් භාවිතයේ නිරූපණය කරන්නලු දෙකෙහි අනුපූරක ආකාරය. හරි දැන් කට්ටිය මාත් එක කතා කරන්න ඕනි. මට කියන්න අපි දෙකෙහි අනුපූරක ආකාරය කියන පුතේ පරිගණකයක් ඇතුලේ ආගන්නකට පරිගණකයක් ඇතුලේ සංඛ්‍යා නිරූපණය කරනකොට දෙකෙහි අනුපූරක ආකාරය කියන එක පාවිච්චි කරන්නේ නිල වශයෙන් මොකටද කියන බලන්න පරිගණකයක් තුළ සංඛ්‍යා නිරූපණයේදී දෙකෙහි අනුපූරක කියන ආකාරය පාවිච්චි කරන්නේ භාවිතා කරන්නේ නිල වශයෙන් මොකටද ඔතන උත්තර දෙන්න ඕනේ ඍණ සංඛ්‍යා නිරූපණය කරන්න ඍණ සංඛ්‍යා නිරූපණය කරන්න බොහොම හොඳයි ඍණ සංඛ්‍යා නිරූපණය කිරීම සඳහා රයිට් බොහොම හොඳයි එතකොට පුතේ දැන් මෙතන ප්‍රශ්නයේ තුල තියෙන්නේ දෙකෙහි අනුපූරක ආකාරයේ නිරූපණය කරන්න කියලා කියනවා මේ සංඛ්‍යාව දනනේ නේද ඔයාලන්ට එක ගැටලුවක් තියෙනවද දැන් මේ දීලා තියෙන ගැටලුවේ 12 කියන්නේ ධන සංඛ්‍යාවක්. එතකොට හැබැයි කියලා තියෙන ප්‍රශ්නේ පිටු 8 හි දෙකෙහි අනුපූරක ආකාරයෙන් ලියන්න කියලා නැත්නම් නිරූපණය කරන්න කියලා. ඒක ගැටලුවක්ද නැද්ද? ප්‍රතිචාර. ඒක ගැටලුවක්ද නැද්ද? ගැටලුව Right, හොඳට අහගන්න එන. ආ මේකට අපි උත්තරය අරන් ඉන්නු නේද? හරි, එතකොට පුතේ පරිගණකයක් ඇතුලේ කොහොමද ධන සංඛ්‍යා නිරූපණය කරන්නේ? ඒ කියන්නේ පරිගණකයක් ඇතුලේ ධන සංඛ්‍යා නිරූපණය කරන්න මොකක් හරි නිශ්චිත ක්‍රමයක් තියෙනවද? දැන් දෙකේ අනුපූරක ආකාරය කියන එක පාවිච්චි කරන්නේ පරිගණකයක් ඇතුලේ ඍණ සංඛ්‍යා නිරූපණය කරන්න නම් දෙකේ අනුපූරක ආකාරය කියන එක පාවිච්චි කරන්නේ පරිගණකයක් ඇතුලේ ඍණ සංඛ්‍යා නිරූපණය කරන්න නම් පරිගණකයක් ඇතුලේ ධන සංඛ්‍යා නිරූපණය කරන්න නිශ්චිත ක්‍රමයක් තියෙනවා right බොහොමදයි අශානි කියනවා සයින් බිට් ක්‍රමය හරියටම හරි සයින් බිට් ක්‍රමය නම් මට අග්ගල් මතක් කරලා එන්නම් මෙන්න මේකයි කතාව දැන් නිකමට අපි හිතමු සංඛ්‍යාව 10 කියලා හරි අපි දැන් ලකුණු දැම්මත් නොදැම්මත් 10 කියලා කියන එක නිකම අපිට කියන්න පුළුවන් නේ හරි මෙහෙමයි පුතේ කතන්දරය පරිගණකයක් ඇතුලේ මම කෙටියෙන් ඉක්මනට පැහැදිලි කරලා අවසන් කරන්නම් පරිගණකයක් ඇතුලේ සංඛ්‍යා නිරූපණය කරන්න ගියාම හරි මෙවනේ පොදුවේ ගත්තාම පරිගණකයක් ඇතුලේ ඕනෑම දත්තයක් නිරූපණය කරන්න ඕනි දෙකේ පාදෙන්නේ ද්විමේ ආකාරයෙන් නැත්නම් බයිනරි නම්බර්ස් වලින්. ඒතර සංඛ්‍යා නිරූපණය කරන්නේ දෙකේ පාදෙන්න තමයි. ඒ වගේම තමයි සංඛ්‍යාවේ ලකුණ නිරූපණය කරන්න වෙන්නේ කොහොමද? දෙකේ පාදෙන්නමයි. මොකද පරිගණකයකට ආදානය කරන ඕනෑම දෙයක් පරිගණකය ඇතුලේ තියෙන්න ඕනේ කොහොමද? ද්විමේ සංඛ්‍යා ආකාරයෙන් නැත්නම් දෙකේ පාදෙන් ඔකටම අපි
යන්ත්‍ර භාෂාව නැත්තම් මැෂින් ලැන්ග්වේජ් කියලා කියන්නේ. එතකොට පරිගණකයක් ඇතුලේ සංඛ්‍යා නිරූපණය කිරීම සඳහා මුලින්ම හඳුන්වා දුන්න ක්‍රමය තමයි මොකද්ද? ලකුණවත් විශාලත්ව ක්‍රමය. මේ අශාණි කියනවා වගේ ඒකට අපි කියනවා සයින් බිට් ක්‍රමය. නැත්තම් ලකුණවත් විශාලත්ව ක්‍රමය සයින් මැග්නිටියුඩ් මෙතඩ් එක. මැග්නිටියුඩ් කියල කියන්නේ විශාලත්වයට සයින් කියන්නේ ලකුණවත් කියන එක මෙතඩ් එක කියලා කියන්නේ අපි අර ක්‍රමය කියන එකට. ඒක තමයි කෙටි කරලා හදාගන්නේ සයින් බිට් ක්‍රමය කියලා. හරි? එතකොට මේ ක්‍රමය තමයි ධන සංඛ්‍යා නිරූපණය කරනකොට පළවෙනි ඉලක්කම විදිහට පාවිච්චි කරනවා මොකද්ද? බිඳුව. ඍණ සංඛ්‍යා නිරූපණය කරනකොට පළවෙනි ඉලක්කම විදිහට පාවිච්චි කරා 1. මේ ක්‍රමය හැදිච්ච හැටි කියන්නත් ගාලා. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා දෙකේ පාදයේ සංඛ්‍යා මෙහෙම 8ක් දැත්තාම අවම වශයෙන් මේ සංඛ්‍යා 8ේ ස්ථානීය අගයක්. මේ විදිහට නෙන්නේ. මේක හොඳට ප්‍රැක්ටිස් එකේ තියාගන්න. ඉදිරියට අපිට නෙට්වර්ක් මාතෘකාව එහෙම කරනකොට මේක ඉතාම වැදගත්. Right. So, මේක දෙකේ බිඳුව කියන්නේ 1ේවා, 2ේවා, 4ේවා, 8ේවා, 16ේවා, 32ේවා, 64ේවා, 128ේවා. එනම් මේ 10 කියන්නේ මොකද්ද? 10 කියලා කියන්නේ 8ේවා 1යි, 2ේවා 1යි. එහෙනම් මම කියනවා 8ේවා 1යි, 4ේවා නැහැ, 2ේ 1යි, 1ේවා නැහැ, ඔන්න 10යි. ඔන්න දැන් මම 10 සංඛ්‍යාත්මකව දෙකේ පාදෙන් ලියුවා. ලියලා මේක ධන 10 නිසා පුතේ මෙතෙන්ට අපි ඉස්සරහට බිඳුවක් දානවා. බිටු 8ක් සම්පූර්ණ වෙන්න ඕනේ හින්දා මෙතන ඉලක්කම 4යි මේකයි 5යි මෙතෙන්ටත් අපි බිඳු 3ක් දාලා ඔන්න 10 ඔය විදිහට පෙන්නනවා. ඔන්න ඔකට අපි කියනවා සයින් බිට් ක්‍රමය. හරි. ඊට පස්සේ ඍණ 10 නිරූපණය කරන්න ගියාම අපි සාමාන්‍ය විදිහටම 10 කියන්නේ 8 1යි 4 ඒවා නැහැ 2 1යි 1 ඒවා නැහැ ඔන්න 10. මේක ඍණ නිසා ඉස්සරහට එකක් දාලා මේ ටික බිඳුව වලින් පුරවනවා බිටු 8ක් එන්න ඕනි නිසා. රයිට් ඔන්නක තමයි පුතේ ලෝකේ මුලින්ම පරිගණකයක් තුල ධන සහ ඍණ සංඛ්‍යා නිරූපණය කරන්න පාවිච්චි කරපු ක්‍රමය. ක්‍රමය මොකද්ද? සයින් බිට් ක්‍රමය නැත්නම් සයින් මැග්නිටියුඩ් මෙතඩ් එක. ඒකේ ස්වභාවය තමයි සෑම ධන සංඛ්‍යාවක් නිරූපණයේදීම පළමු බිටුව නැත්නම් මතක ඇති වචනේ most significant bit එක නැත්නම් වැඩිම වෙසසි අංකය විදිහට බිඳුව පාවිච්චි කරා ඍණ සංඛ්‍යාවකදී පළමු බිටුව නැත්නම් වැඩිම වෙසසි අංකය විදිහට එක පාවිච්චි කරා. කොහොම තමයි පටන් ගත්තේ? කොහොම පටන් අරගෙන මේ ක්‍රමය භාවිතා කරලා ගණනය කිරීමක් කරාම ගණන් හදපුවාම මේ ක්‍රමය අසාර්ථකයි කියන එක ඔප්පු වුණා. මේක සාර්ථකයි. ධන සංඛ්‍යා සයින් බිට් ක්‍රමයෙන් නිරූපණය කරලා ගණනය කිරීම කරලා පස්සේ ලැබෙන උත්තර සම්බන්ධ කිසිම ගැටලුවක් නැහැ. ඒක සාර්ථකයි. හැබැයි සයින් බිට් ක්‍රමයේ භාවිතයෙන් ඍණ සංඛ්‍යා නිරූපණය කරලා ගණනය කිරීමතරපුවාම ලැබෙන උත්තරේ වැරදි. රයිට්. ඒ නිසා විද්‍යාඥයෝ තීරණය කරා මොකද? ධන සංඛ්‍යා නිරූපණය සඳහා සයින් බිට් ක්‍රමය සුදුසුයි, ඍණ සංඛ්‍යා නිරූපණය සඳහා සයින් බිට් ක්‍රමය සුදුසු නැහැ කියලා. ඔන්න කතන්දරය. ඔබ ටියුට් එකේ ඒ විදිහම තියෙනවා. හරි, එහෙමනම් ඔයගොල්ලෝ ඔලින් අයින් කර ගන්න ඕනේ දැන් මොකද්ද? ඍණ සංඛ්‍යා නිරූපණය සඳහා සයින් බිට් ක්‍රමය සුදුසුනේ නැහැ. මම මේ කිව්වේ නිර්මාණීච ආකාරය. රයිට්. ඊට පස්සේ ඍණ සංඛ්‍යා නිරූපණය සඳහා ක්‍රමයක් යෝජනා කරා. ඒ ක්‍රමය තමයි වන්ස් කම්ප්ලිමන්ට් ක්‍රමය. ඒකත් අසාර්ථකයි කියලා ඔප්පුනා. අන්න ඒ නිසා අවසාන තීරණය කරා මොකද්ද? ඍණ සංඛ්‍යා නිරූපණය සඳහා සුදුසුම ක්‍රමය දෙකෙහි අනුපූරක ක්‍රමය ටූස් කම්ප්ලිමන්ට් ක්‍රමය කියලා. එහෙනම් මොකද අපිට කියන්න තියෙන්නේ? ඔව්, අපි අවසාන නිගමනයේ කතා කරොත් මොකද්ද? පරිගණකයක් තුළ ධන සංඛ්‍යා නිරූපණය කිරීම සඳහා තියෙන සම්මත ක්‍රමයට අපි කියනවා සයින් බිට් ක්‍රමය නැත්නම් සයින් මැග්නිටියුඩ් මෙතඩ් එක. ඍණ සංඛ්‍යා නිරූපණය සඳහා තියෙන ක්‍රමයට අපි කියනවා දෙකෙහි අනුපූරක ක්‍රමය. රයිට්. ඒක දැන් ඔයගොල්ලෝ දන්නවා. හරි. එහෙමනම් දැන් මේ ප්‍රශ්නේ පොඩි ගැටලුවක් තියෙනවා. දීලා තියෙන සංඛ්‍යාව ධන, හැබැයි මේක නිරූපණය කරන්න කියලා කියන්නේ බිටු 8හි දෙකෙහි අනුපූරක ආකාරය. රයිට්. ආගන්න හොඳට ඕගොල්ලෝ විභාගෙදිත් මේ විදිහට වාක්‍ය දකිනවා. ඒ නිසා තමයි අපි මේ පේපර්ස් වලත් පුතේ මෙහෙම වාක්‍ය දාන්නේ. හරි, මෙහෙම දැම්මා කියලා, මෙහෙම තිබුණා කියලා මොනම විදිහකටවත් කලබල වෙන්න ඕනේ නැහැ. හරි. පැහැදිලි. පොදුවේ
මේ දෙකේ අනුපූරක ආකාරය කියන එක මේ හැම එකටම පාවිච්චි කරනවා නම් කරන්න නැත්නම් නාමකරණයට. හැබැයි අපි නිල වශයෙන් දන්නවා මොකද්ද? ධන සංඛ්‍යා නිරූපණය කරන්නේ සයින් බිට් ක්‍රමයෙන්, ඍණ සංඛ්‍යා නිරූපණය කරන්නේ දෙකේ අනුපූරක ක්‍රමයෙන් ඔච්චරයි පුතේ කරන්නේ. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ අර මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් ආවා. මොකද්ද? මම දුන්න ප්‍රශ්නෙට උත්තරයක් කියන්නේ මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් කිව්වා. දැන් මේ 12 කියන සංඛ්‍යාව ධන සංඛ්‍යාවක් වෙලත් ඒක දෙකෙහි අනුපූරක ආකාරයෙන් පෙන්වන්න කිව්වා මේක ප්‍රශ්නයක් කියන එක. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. හරි. නිකන් වචනෙන් ඒක දෙමුලා කියලා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. අවසාන නිගමනය මොකද්ද? ධන සංඛ්‍යා නම් සයින් බිට්, ඍණ සංඛ්‍යා නම් දෙකෙහි අනුපූරක. එච්චරයි කතන්දරේ. ඒ අනුව රයිට් මේ විතර බුත් ටයිප් කරන්න එපා උදේ. හරි. ඒ අනුව මොකද කියන්න තියෙන්නේ? ඔව් 12 කියන්නේ ධන සංඛ්‍යාවක් නිසා අනිවාර්යයෙන් මෙතෙන් දෙන්න ඕන සයින් බිට් ක්‍රමය. 12 කියන්නේ මොකද්ද? 8 1 4 2 1 ඔන්න 12. මේක ධන හින්දා ඉස්සරහට පිටුවක් වෙනවා බිඳුව. ඊගාට පිටු 8ක් වෙන්න ඕන නේද? මෙතෙන් දානවා බිඳු 3ක්. ඔන්න 12. ඔච්චරයි. ඔන්න 12 අපි නිරූපණය කරා. පරිගණක ඇතුළ නිරූපණය කරන ආකාරයෙන් ඒක සයින් බිට් ක්‍රමය ප්‍රශ්නේ ඇතුළේ දෙකේ අනුපූරකය දුන්නා කියලා කලබල වෙන්න එපා. ඊට පස්සේ තියෙන පුතේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස මොකද්ද? දෙවෙනි කොටස කියනවා ඍණ 68 කියන 10 පාදයේ සංඛ්‍යාවේ දෙකේ අනුපූරකය පිටු 8ක් භාවිතයෙන් නිරූපණය වෙන ආකාරය ලියා දක්වනවා. ඒක ඉතින් පැහැදිලි නේ. ඍණ 68 කියන්නේ ඍණ සංඛ්‍යාවක්. එහෙනම් අනිවාර්යයෙන්ම ඒක නිරූපණය කරන්න ඕනේ කොහොමද? දෙකෙහි අනුපූරක ආකාරය. එහෙමනම් සංඛ්‍යාව ඍණ 68 ඒක නිරූපණය කරන්න ඕනේ කොහොමද? දෙකෙහි අනුපූරක ආකාරය. රයිට්. දැන් මට කවුරු හරි උත්තරයක් දෙන්න. මම කවුරු හරි කිව්වම නිශ්ශබ්ද වෙන්න එපා ඈ. දැන් ඍණ 68 කියන එක පෙන්වන්න ඕනි දෙකෙහි අනුපූරක ආකාරය. රයිට්. එතකොට ඍණ 68 පුතේ පෙන්වන්නේ කාගේ දෙකෙහි අනුපූරක ආකාරයද? අකර කවුරුද කියන්නේ? ඍණ 68 පෙන්වන්නේ කාගේ දෙකෙහි අනුපූරක ආකාරයද? ධන 68. ඔයගෙෂි කියනවා ධන 68 කියලා. තව උත්තර තියනවද? අශානික් කියනවා ධන 68 කියලා. දේශාන් කියනවා 68 කියලා. ඉතින් දේශාන් මේ 68 කියලා අදහස් කරන්නේ ධන 68 කියන එකද නිකම්ම 68 කියන එකද? දෙවමිනික් කියනවා ධන 68. අදේශානුක් කියනවා ධන. රයිට්. එහෙනම් අහගන්න. රයිට්. ඍණ 68 කියන එක පෙන්නකොට අපි උතේ දෙකේ අනුපූරක අගය ලබා ගන්නේ ධන 68 වත් ඍණ 68 වත් නෙමෙයි 68. පැහැදිලිද? එතෙන්දී අපි ඒක ධනද කියන එක සලකන්නේ නැහැ. රයිට්. දැන් අපි දැන් මැත්ස් කරන කට්ටිය නම් ඒක දන්නවා සංඛ්‍යාවක මාපාංක අගය කියන්නේ. සංඛ්‍යාවක මාපාංක අගය කියලා කියන්නේ සංඛ්‍යාත්මක වටිනාකම. උදාහරණයක් ගත්තොත් දැන් පුජ්‍යලයේගේ වයස අවුරුදු 20යි කියලා කිව්වහම පුතේ ඒක අපි ධන 20 කියන්නෙත් නෑ ඍණ 20 කියන්නෙත් නෑනේ නේද? පුජ්‍යලයේගේ වයස අවුරුදු 20යි. ඒක ධන 20ද ඍණ 20ද කියලා කරන්නේ නෑනේ. අපි කඩේකට ගිහිල්ලා බඩු ප්‍රමාණයක් ගත්තොත් එහෙම ලබාගත්තු භාණ්ඩ ප්‍රමාණය 10යි නම් ඒක ධන 10 කියන්නෙත් නෑ ඍණ 10 කියන්නෙත් නෑ. හරි? එතකොට එතන තියෙන්නේ වැලියු එක විතරයි. ඒකට අපි කියන්නේ මාපාංක අගය. හරි? එතකොට හොඳට තේරුම් ගන්න. එහෙනම් මෙතනදී අපි දෙකෙහි අනුපූරකය ගන්න පුතේ 68. හරි? ධන කතාවක් නැහැ 68. 68 දෙකෙහි අනුපූරකය තමයි පාවිච්චි කරන්නේ කවුරු වෙනුවටද? ඍණ 68 වෙනුවට. හරි? රයිට්. එහෙනම් අපි ඉස්සෙල්ලාම ගමු 68. හරි? 68 කියලා කියන්නේ 128 ඒව නැහැ, 64 ඒව එකයි, 32 නැහැ, 16 නැහැ, 8 නැහැ, 4 1යි, 2 ඒව නැහැ, 1 ඒව නැහැ. ඔන්න 68. හරි. 128 ඒව නැහැ,
මේක මේ සයින් බිට් එක නෙමෙයි ඈ. ඒක ගැන හිතන්න එපා. 68 ගැන අපි සලකන්නේ ඈ. හරි 128 ඒව නැහැ. 64 එකයි 32 නැහැ 16 නැහැ 8 නැහැ 4යි. 64යි 4යි කියන්නේ 68යි. හරි? ඔන්න 68. ඊට පස්සේ අපි මේ සංඛ්‍යාව අනිත් පැත්ත හරවනවා. ඒකට අපි කියනවා කම්ප්ලිමන්ට් එක. නැතාර්ථය ගන්නවා. නේ එතකොට බිංදුව එකක් වෙනවා එක බිංදුවක් වෙනවා බිංදු තුන එකේ තුනක් වෙනවා එක බිංදුවක් වෙනවා ආයි එකේ දෙක සෝරි බිංදු දෙක එකේ දෙකක් වෙනවා එතකොට දෙකේ පාදයෙන් ලිව්වා මේක අපි වටිනාකම අනිත් පැත්ත හැරෙව්වා හැරෙවට පස්සේ න උත්තරේට අපි කියනවා කියලාද එකෙහි අනුපූරකය මේක කියන්න ඕනේ අපි එකෙහි අනුපූරකය මේ අපි ලිව්වේ එකෙහි අනුපූරකය ඊට පස්සේ මේකට එකක් එකතු කරනවා එකතු කරාට පස්සේ ලැබෙන අංකය තමයි අපි කියන්නේ දෙකෙහි අනුපූරකය කියලා බලගන්න නම් 1 1 2 2 තුල දෙකේ ගොඩවල් 1 ඉතිරි බිඳුවයි ඒක ගොඩක් ඉතුරුයි ඒක ගොඩක් ඉතුරු වෙනවා ඒක මෙතෙන්ට ආවම ඒ ගොඩයි මේ එකයි නැවතත් 2 2 තුල දෙකේ ගොඩවල් 1 ඉතිරි බිඳුවයි ඒක මෙතෙන්ට එනවා මෙතන 1 3 මේක 1 බිඳුවයි ඔන්න අපි ගත්ත මොකද්ද 68 දෙකෙහි අනුපූරකය 68 දෙකෙහි අනුපූරකය ගත්තා රයිට් ඕක තමයි පුතේ අපි පාවිච්චි කරන්න කවුරු වෙනවද හරිනේ 68 වෙනවද ඒතර එනවා මෙතන 1.1 1ව 4යි 0.2 රයිට් ඉතින් පල්ලෙහාට ගියේ මම අර මේක නැතුවේ නෑ ඔන්න කතන්දර නිරූපණය කරන්නේ ඒ සංඛ්‍යාවේ සංඛ්‍යාත්මක අගයේ දෙකෙහි අනුපූරකය අරගෙන සංඛ්‍යාත්මක අගය ලබනද කියන්නේ ඍණ 68 වෙනුවට පාවිච්චි කරනවා 68 දෙකෙහි අනුපූරක අගය එහෙම නැතුව ධන 68 දෙකෙහි අනුපූරක අගය නෙවෙයි ඈ 68 දෙකෙහි අනුපූරක අගය ඔබ තමයි මෙතන දෙක රයිට් යමු අපි තුන් වෙනි කොටසට ඊට පස්සේ ප්‍රශ්න තියනවා නම් අහන්න පුළුවන් ඈ හරි තුන් වෙනි කොටස මොකක්ද කියන්නේ ඉහත එක හා දෙකෙහි නිරූපණය භාවිතයෙන් ඍණ 68 ධන 12 ගණනය කරන්න. මෙහෙම කියනවා. ඍණ 68 ධන 12 කියන එක ගණනය කරන්න. හරි. එතන දැන් ඔයාලට පේනවා මෙතන ඍණ 68 කියන සංඛ්‍යාව තියෙනවා. මෙතන 12 කියන සංඛ්‍යාව තියෙනවා. මේ දෙක එකතු කරන්න. දැන් අපි දන්නවා කොහොමද CP එක ඇතුලේ එකතු කිරීම කියන එක සිද්ධ වෙනවා. අඩු කිරීම සිද්ධ වෙන්නේ නැහැ කියලා ඔකට මම උගන්වලා දිනවා. නේ? අඩු කිරීමක් වෙන්නත් ඕනි එකතුවක් විදිහට කියලා අපි කතා කරලා තිනවා. ඒක අපි ඉදිරි පේපර්ස් වල කතා කරමු. හරි? රයිට්. එතකොට දැන් එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඍණ 68 කියන්නේ මොකද්ද කියලා දන්න. නේ? එහෙනම් ඍණ 68 කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ 1.1 1 1 1 1.1 බිඳුව ඊගාට 12 කියන්නේ මොකද්ද කියලා අපි දන්නවා 12 කියන්නේ බිංදු 4යි 1 1 බිංදුවයි බිංදුව එහෙනම් ඉතින් මේ දෙක එකම කරා වෙන්න ඍණ 68 වෙන්න 12 දැන් මේ දෙක එකතු කරනවා එකතු කරපුවාම බිංදුවයි බිංදුවයි කියන්නේ බිංදුවයි 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 1 1 කියන්නේ 2 2 තුන දෙකේ ගොඩවල් 1 ඉතිරි බිංදුවයි ඒක මෙතෙන්ට ආවම ඒකයි මේකයි 2 1 3යි 3 තුල දෙකේ ගොඩවල් 1යි ඉතිරි 1යි හැම වෙලේම මොකද කරන්න ඕනි පාදයේ 90 හරි ගොඩවල් වෙන් කරන්න දෙකේ පාදයේ සංඛ්‍යා නම් දෙකේ ගොඩවල් වෙන් කරන්න 8 පාදේ නම් 8 ගොඩවල් 16 පාදේ නම් 16 ගොඩවල් හරි එතකොට මෙතෙන් ආපු එකත් එක්ක මෙතන තුනක් වෙනවා 3 තුල දෙකේ ගොඩවල් 1යි ඉතිරි 1යි ඒගොඩ මෙතෙන්ට ආවම නැවතත් ඒ ගොඩයි මේ එකයි කියන්නේ 2 2 තුන දෙකේ ගොඩවල් 1 ඉදිරි 0.1 ආයෙ මෙතෙන් දෙකක් ආවම 2 2 තුන දෙකේ ගොඩවල් 1 ඉදිරි 0.1 ඒක මෙතෙන්ට එනවා මෙතෙන්ට එකක් එනවා ඔන්න උත්තරේ
එකයි එකයි බින්දු දෙකයි එකයි බින්දු තුන. කොහොමද උත්තරය ආවේ? කොහ අද කොටිය ගැල මට. දෙවෙනි ප්‍රශ්නෙට අදාළව ඔබගේ උත්තරය ආවේ. ඔව් බොහොමදයි. හරි. රයිට්. එතකොට දැන් මුදේ ඔතනින් ගාන නැවතිලා තියෙනවා. එතනින් එහා පියවර වලට මම ගිහින්නේ නැහැ. නමුත් විභාගයට අපිට ඇවිල්ලා තියෙනවා. ඒක දැන් ඊගා ප්‍රශ්න මම දානවා. දැන් මේ ආපු අගය කොහොමද 10 පාදයේ අගයක් විදිහට නිරූපණය කරන්නේ? දැන් නිකමට ගන්නකො මෙහෙම. ඇත්තටම අපි දන්නව නේද? ඍණ 68ට 12 එකතු කරපුවාම මේක ඍණ සංඛ්‍යාවක්, මේක ධන සංඛ්‍යාවක්. ඍණයි ධනයි කියලා කියන්නේ ඍණ. එහෙනම් 68ෙන් 12ක් මොකද වෙන්න ඕනි? අඩු වෙන්න ඕනි. අඩු වුණාට පස්සේ හැදෙන ගාන 56යි. 56 ඉතුරු වෙන්නේ ඍණ පැත්තේ නිසා ඍණ 56 උත්තරේ. එතකොට මෙතනින් පෙන්නනවද ඍණ 56 කියන අගය? බැලුවාමට එහෙම එකක් අපිට පේන්නේ නැහැ. රයිට්. එහෙනම් දැන් අපි මේක තවඩක් ඉස්සරහට ගෙනියමු. මොකද ඒ ඔව්. කොහොමද අපි මේකේ සැබෑ උත්තරේ ගන්න? 10 පාදේ. ඔකෝන මට හතරවෙනි කොටස විදිහට දාන්න පුළුවන් ප්‍රශ්න මොකද්ද? ප්‍රශ්න හතරවෙනි කොටසක් එකතු කරන්න පුළුවන් කොහොමද අපි කියන්නේ? ඔව්. එතකොට අපි කියන්නේ ඉහත ප්‍රශ්න අංක 3 දී ඔබ ලබාගත් පිළිතුර දශමයේ ආකාරයට පරිවර්තනය කරන පියවර ලියා දක්වන්න. ඉහත 3 කොටසේදී ඔබ ලබාගත් පිළිතුර දශමයේ ආකාරයට මේ දශම ආකාරය නිරූපණය කරන ආකාරයට දශම ආකාරයට අදාළව පත් කරන ආකාරයේ පියවර වලින් ලියා දක්වන්න කියලා. දැන් එහෙම වුණොත් මොකද කරන්නේ? එහෙම වුණොත් මෙන්න මේකයි කතාව. දැන් හොඳට හදන්න. දැන් අපි දැන් මේ මෙතන පුතේ සංඛ්‍යා නිරූපණය කරලා තියෙනවානේ දෙකේ අනුපුරක ආකාරය. නේ? දැන් මේ ඍණ සංඛ්‍යාව දෙකේ අනුපුරක ආකාරයක් පෙන්නලා තියෙනවා. ධන සංඛ්‍යාව පෙන්නලා තියෙන සයින් ක්‍රමයෙන් වුණත් දෙකේ අනුපුරක කියලා සාමාන්‍යයෙන් කියනවා. දැන් අපි කතා කරන්නේ. රයිට්. එතකොට ආගන්න හොඳට දෙකේ අනුපුරක ආකාරයෙන් සංඛ්‍යා නිරූපණය කරලා හරි දෙකේ අනුපුරක ආකාරයෙන් සංඛ්‍යා නිරූපණය කරලා ගණනය කිරීමක් කරාට පස්සේ ගණනය කිරීමක් කරාට පස්සේ ලැබෙන පිළිතුරේ පළවෙනි ඉලක්කම එක නම් ලැබෙන පිළිතුරේ පළවෙනි ඉලක්කම එක නම් පුතේ තියරියක් තියෙනවා ලකුණ මොකද්ද ඍණ ලැබෙන පිළිතුරේ පළවෙනි ඉලක්කම බිඳුව නම් ලකුණ ධන ලැබෙන පිළිතුරේ පළවෙනි ඉලක්කම එක නම් ලකුණ ඍණ හරි දැන් මේ වෙලාවේ ලකුණ ඍණ එයි ලැබුණ පිළිතුරේ පළවෙනි ඉලක්කම එක ඊට පස්සේ පිළිතුරෙන් නිරූපණය කරන අගය ලබා ගන්න නම් මොකද කරන්න ඕනේ? ඒ ලැබුණු පිළිතුර නැවත දෙකෙහි අනුපූරක ආකාරයට පත් කළ යුතුයි. ලැබුණු පිළිතුර නැවත දෙකෙහි අනුපූරක ආකාරයට පත් කළ යුතුයි. හරි, ඒ කියන්නේ දෙකෙහි අනුපූරක ආකාරයෙන් සංඛ්‍යා නිරූපණය කරලා ගන්නේ කිරීමක් කරලා ඊට පස්සේ ලැබෙන පිළිතුරේ පළවෙනි ඉලක්කම එක නම් ලකුණ ඍණ වේ. පිළිතුරෙන් නිරූපිත අගය ලබා ගැනීම සඳහා නැවත පිළිතුර දෙකෙහි අනුපූරක ආකාරයට පත් කරන්න ඔබ විදිහටම ටියුට් එකේ මන් දීලා තියෙනවා. හරි, එහෙනම් මොකක්ද කරන්න ඕනි? ඔව්, අපි හතරවෙනි කොටසකට නිකන් ගියොත් එහෙම එක පෙන්වන්න කියලා අපි ගන්නවා. ඒකවල මේ සංඛ්‍යාව මොකද්ද? 1 1 0 0 1 0 4 මෙන්න පිළිතුර. හතර මේ බිඳු තුනයි. හරි. 1 1 0 2 1 0 3යි. මේක අනිත් පැත්ත හරවපුවාම 1 2 බිඳු 2ක් වෙනවා. බිඳු 2 1 2ක් වෙනවා. 1 බිඳුවක් වෙනවා. මේක 1 3ක් වෙනවා. මෙන්න මේක මොකක්ද? 1හි අනුපූරකය. ඊට පස්සේ මේකට එකක් එකතු කරනවා. 1 1 2 2 2 2 වල 1 3 බිඳුවයි. ඒකොට මෙතෙන්ට ආපුවම නැවතත් 2 2 2 2 වල 1 3 බිඳුවයි. ආයි පොරක් මෙතෙන්ට එනවා. ඒකොටයි මේකයි කියන්නේ 2 2 2 2 වල 1 3 බිඳුවයි. එක මෙතෙන්ට එනවා. 1 1 බිඳුව 2. ඔන්න උත්තරේ. හරි. එතකොට මේ තියෙන්නේ දෙකෙහි අනුපාතය. හරි. දැන් බලන්න අපි කිව්වල පුතේ තීරය මොකද්ද?
देखे ही अनुपूर का आकार इन संख्या निरूपण एक ला करने के लिए मकर अड़पास से लेबिना पीड़ितुवे पालमु बीटुव एक नाम लाकुनो रीनवे पीड़ितुवे निरूपित आगे ला बागे निमिष्णाम का दगरण दिए पीड़ितुवे देखे ही अनुपूर का आकार इन अवतल बागा उन्हें देंगे अत्ता गत्ता हम बताएंगे एक सी विषया टेवन है हटा हतर एवन है तीस देखे एकाई दास एकाई तीस देखे दास एक हतरी सटाई इगार अटे एकाई हतरी सटाई अटाई करते हैं पनस है उन्नो उत्तर है और ये उत्तर ये है राइट ओए मॉडल के गणना के बुद्धि इन दिनों कुमारी द्वारा मंदिर में अदल आवश्यक है संख्या निरूपण यहाँ के एक इरिपस गणने का उत्तर एक अत्ता एक निरूपित दहाई पाद या क्या क्या अत्ता हाथरे निकल साफ की दिता अंतरों दार एक अत मार्क कर गणना आवश्यकम दें पुलवाम वगैरह एक अत्ता करोपे प्रश्न मना टी रहा ना आन इतनी बस या बिटर इस राय अनुभव में एक मार्क कर गन आवश्यक मार्क कर गणना प्रश्न मना टी रहा ना තියෙන ඔයාති ගානක් තියෙන පුළුවන් අංග සම්පූර්ණ කාරණා ටික හරි 2015 පේපර් එකේ පුතේ ලකුණු 5ක ප්‍රශ්නයක් මේ විදිහට ප්‍රශ්න ආවා ස්ට්‍රක්චර් පේපර් එකේ සම්පූර්ණ ප්‍රශ්නයක් ආවා මේ විදිහට නะ අතරේ උත්තේ මේ දැන් හරියට මේ කතා කළ වැඩ දුත් නෑ දැන් ළමයි 19 දෙනා ඉන්නේ ළමයි ළමයි 60ක් විතර සම්බන්ධ වෙන්න ඕනි මීට් එකක් මේ වෙලාවේ හරි කොමන්ඩ් එකට දැන් ඇහැලි වල ක්ලාස් එකේ අයගෙන් निर्माण अरे पुते मैं मटक यान को मैं ओगलो सियात्रा के बिजनेस क्लास करी आनी नहीं तो
Oh, ya, ya, lagi aluai tawar kalau mau Gautami ke tiana duai. Merskan naik nih, lagi body permanen nih. Ada waktu di Oh, kalau orang kuliah langsung ada mata daki gua nih. Oh, merskan naik tunde naik, hati naik tunde naik. Ya, ya, bisnis kan kau itu. Aduh, inilah tempatnya. Ayo kita match karnya dua inilah. Gautami yang ini kan? Nih lagi nih. Hari, nih mulai. Oh, ya boleh, boleh gini kan? Nah, ya karena itu mami gatte putih, mami. Hari ini kami sensor ada hamil nggak? Tada kamu? Hai, hai, hai. Abis siapa? Dan mengi kado prasna ya itu? Hah? Ada yojana apa kayak latihan? Dege pada desa angka? Ikan tuh kan nanti kira dengen kira? Eka mami, kami asyik nang ada aneh, namun pantang galap ada penan, nang tinggal lagi degi. Berapa semut tina itu? Nih nih, balakan, nah? Nih kemudian dengan api tahu biasa jadi serat karena kau dapat tahu saman matematik ini, eh mai. Jika pada angka itu tuh karena kira itu itu nat mahaluku dia, nih, balakan, nah? Kau nama tahu angka apa dah? Asnya nih tawa ikat dengan mata, baru ini pak minum dengan mata, right? Metering awasan ini, hari udah dalam meh mai, api itu gara guru ini dahai pak ada sanksi, dan dahai pak ada sanksi, ketuk karena kita api hamil William karena muka itu, sanksi arti ke ketuk karena lah, ketuk wilayah yang utarin dahai kodo arti ke wingkar lah, lagi na itu arti ke tamah utarin dia dan උදාහරණයක් අපි ගත්තොත් මෙහෙම ගන්නකොට අපි කියනවා 56ට 75 කියන සංඛ්‍යාව එකතු කරන්න කියලා කිව්වහම මොකද්ද අපි කරන්නේ අපි සාමාන්‍යයෙන් පුතේ කටපාඩම් වෙන්නේ නේ අපි කියනවා මොකද්ද 6යි 5යි 11යි 11න් 1 එකක් ඉතුරුයි කියලා යනවනේ එතකොට මේ 11න් 1 එකක් ඉතුරුයි කියලා යන එකේ තේරුම මොකද්ද තේරුම තමයි 6යි 5යි 11යි Ekolah tu lalu dia balon atau dahai godwal. Ekolah tu lalu dahai godwal ikat tiennawa. Kita kota itu dia no ikat. Anne itu dia kan meten berdalah godwal ganis lagi ni. Oke, tuh main kerana. Ikan kata pada yang kerja ni anu, tinggal sah. Purudun ada pas. Kita ayah ipahai kerana kian ekolahai. Ekolah kian sanksi awat tu lalu dahai godwal ikat tienno. Itu dia no ikat. Itu dia kan meten berdalah godwal ganis lagi ni. Gini cah ma. Egodai Mepahai kian ne hayai, hayai hatai dahatu mai. Dahatu no dahai god, dahatu no tulu dahai god dal kiat tina odah. Eit ekai itri weno tula. Enang itri weno tulu meten ta dano, godol gani sering dano. Tuku tuma utari. Oka pi kata pada mi gei no kong odah. Hayai pahai kulangi kei kaki terui. Ekai mepahai hayai, hayai hatai dahatu no ika lemo. Hari, tip meten ean ne tuti oka mai kisi weno sakne. Pade wenas suna gila, itu tuh gini wenas ini nih. Itu ate pade kata, dasi pade kata, teh mamai. Pokoknya karang doni muka de. Sangkia deke pade nang, wen karang de deke godoa. Sangkia ate pade nang, wen karang ate godoa. Sangkia dasi pade nang, wen karang de dasi godoa. Lo cerai, barang nena. Ikai, 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 ikai kian gie de. Hatarai. Hatarai tuh lo deke godoa gie tino. Dekat tino nih. Atau itu loh, dekat itu loh, dekat tino, itiri bintu aja, ya kan itiri bintu itu yang kita, itu loh dekat tino, ini dekai, ay meten ini loh hatra, ini dekai ini hatra ini makad, hayai, baru ini apa ya kan, hayat itu loh dekat itu loh kita tino itu, hayat itu loh dekat itu loh tino tuh na, dekat itu loh tuh na, apne hayi kelakian, itiri ini kiri, bintu aja,
එනම් මෙතන මෙතනින් දෙකේ ගොඩක් මෙහෙට ආවා. ඒ දෙකේ ගොඩයි මේ හතරයි කියන්නේ 6යි. 6 තුල දෙකේ ගොඩවල් 3යි ඉතිරි බිඳුවයි. අන්න ඉතිරි බිඳුව දැම්ම ගොඩවල් 3 ඉස්සරහට ගිහින්. ඒ 3යි මේ 3යි නැවතත් කීයද? 6යි. මම ටිකක් ලොකු සංඛ්‍යාවක් ගත්තා උලන්ට අර බය නැති කරන්න. කාට හරිම ප්‍රශ්නක් තියෙනවා. ආයි 6යි. 6 තුල දෙකේ ගොඩවල් 3යි ඉතිරි බිඳුවයි. ඒ ගොඩවල් 3 නැවත මෙතෙන්ට ආපුවාම ඒ 3යි මේ 3යි 6යි 6 තුල දෙකේ ගොඩවල් 3යි ඉතිරි බිඳුවයි. Right, ආයි ගොඩවල් 3ක් ඉස්සරහට එනවා. ඒ 3යි මේ 3යි ආයි 6යි 6 තුල දෙකේ ගොඩවල් 3යි ඉතිරි බිඳුවයි. හරි, අන්න දැන් ඒ ගොඩවල් 3 මෙතෙන්ට ආපුවාම මෙතන දැන් තියෙනවා 4ක්. 4යි 3යි 7යි. 7 තුල දෙකේ ගොඩවල් කීයක් තියෙනවද? 7 තුන දෙකේ ගොඩවල් 3ක් තියෙනවා. ඉතිරි වෙනවා එකක්. අන්න දැන් දාන උතේ ඉතිරි එක මෙතෙන්ට. ගොඩවල් 3යි. ඒ 3යි මේ 4යි කියන්නේ නැවත 7යි. 7 තුල දෙකේ ගොඩවල් 3යි ඉතිරි 1යි. හරි, ආයි ගොඩවල් 3ක් එනවා. ඒ 3යි මේ 4යි කියන්නේ කීයද? නැවත 7යි. ආයි සුපුරුදු ක්‍රමයේ 7 තුල දෙකේ ගොඩවල් 3යි ඉතිරි 1යි. අන්න දැන් බලා ගන්න. 7 තුල දෙකේ ගොඩවල් 3යි ඉතිරි 1යි. ඒතකොට ගොඩවල් 3ක් එනවනේ ඉස්සරහට. අපිට 3 කියන සංඛ්‍යාව පුතේ මෙතන දාන්න බෑනේ. හරි, එතකොට අපිට පුළුවන් මොකක් කරන්නද? නැවතත් ඒක ගැන හිතන්න. 3ක් ඉස්සරහට එනවා. ඉදිරියෙන් සංඛ්‍යාවක් නැහැ. එහෙනම් දැන් බලනවා අපි 3 තුල දෙකේ ගොඩවල් කීයක් තියෙනවා? 3 තුල දෙකේ ගොඩවල් 1යි ඉතිරි 1යි. එහෙනම් ඉස්සෙල්ලාම ඉතිරි 1 දාන්න. ඉස්සරහෙන් ගොඩවල් ගන්න. එහෙම නැත්නම් 3 කියන්නේ පුතේ කොහොමද 1යි එක නෙමෙයි. දෙකේ ගොඩවල් 1යි, එකේ ගොඩවල් 1යි 3යි. එහෙම දැම්මත් කමන්නේ නැහැ. 1යි 1 කියලා. මේ දින උත්තර. හරි, එතකොට මේ දිනේ දෙකේ පාදයේ සංඛ්‍යාව එකතු කිරීම. රයිට්, මේක වෙනම වෙන දෙවල් නැහැ. නිගන්තේ සාමාන්‍ය හැම දෙයක්ම එක වගේ තමයි. එතකොට 8 පාදයේ සංඛ්‍යාවක් කවුරුත් අපි වෙන් කරන්න ඕනේ 8 ගොඩවල්. 16 පාදයේ සංඛ්‍යාවක් කවුරුත් අපි වෙන් කරන්න ඕනේ 16 ගොඩවල්. හරි, ඊට අමතරව වෙන මොකක් තියනවද? තුනේ ප්‍රශ්නද අපිට ගියා කියලා දුගේ ප්‍රශ්නක. නැනි හරි අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට. රයිට්, මම දැන් බෝඩ් එක මකන්නද දෙලි වරද? තව ලියන කෙනෙක් ඉනවද පුතේ කවුරු හරි? දැන් වගේ නේ. හරි, අපි හොඳ තුන්වෙනි ප්‍රශ්න. තුන්වෙනි ප්‍රශ්න කියලා කියන්න පුතේ ඇත්තටම A level exam එකට ආපු ප්‍රශ්නයක්. අපිට මේ මෑත ඉතිහාසයේ A level exam එකට ආපු පහසුම ප්‍රශ්නයක් තමයි මේ තුන්වෙනි ප්‍රශ්න. හරි, බලා ගන්න. තර්කන පරිපථයක් ස්ථාපනය කිරීමට අවශ්‍යයි සිතන්න. එතකොට ABC කියලා ආදාන තුනක් තියෙනවලු, ඉසෙට් කියලා ප්‍රතිදානයක් තියෙනවලු, ගොඩනගන්න ඕනලු තර්කන පරිපථයක්. එහි හැසිරීම පහද පරිදි වේ. ඔය කියන පරිපථයේ මෙන්න මේ ක්‍රමයට හැසිරෙනවා. මොකක්ද ඒ ක්‍රමය? ආදානයේ C සමානයි 1 නම් ඉසෙට් ප්‍රතිදානයේ Aහි අගය ගනී. ආදානයේ C සමානයි 1 නම් C වලගේ 1 නම් ඉසෙත් ප්‍රතිදානයේ ඒහි අගේ ගන්නේ. ඉසෙත් කියන එක ඒහි අගේ ගන්නවා. ආදානයේ C සමානයි බිඳුව නම් ඉසෙත් ප්‍රතිදානය Bහි අගේ ගන්නේ. ඔන්න කියන විදිහ. කියලා අපිට කියනවා A කොටස ඉසෙත් ප්‍රතිදානයේ සඳහා සත්‍යතාව වගෝ ලබා ගන්න. රයිට්, බලා ගන්න. මේක මට මතක විදිහට 2018 ප්‍රශ්නේ. හරි, එතකොට දැන් තුන්වෙනි ප්‍රශ්නේ
ඒ කොටස right එතකොට දැන් අපිට තියෙනවා සත්‍යතාව වගුවක් ගොඩනගන්න එතකොට අපි සත්‍යතාව වගුවේ අපි ගන්නවා a b c ආදාන z කියන්නේ මුදේ ප්‍රතිදානය කියලින් ගත්තා කි එතකොට අපි දන්නවා සත්‍යතාව වගුවක ආදාන 3යි නම් අවස්ථා කීයක් සාකච්ඡා කරන්න ඕනද අවස්ථා අවස්ථා 8යි බිंदु 4යි 1.4යි බිंदु 2යි 1.2යි බිंदु 2යි 1.2යි බිंदु 1යි බිंदु 1යි බිंदु 1යි බිंदु 1යි හරි right දැන් මොකද අපිට කියන්නේ අපිට මේක කියලා මොකද්ද පළවෙනි කාරණේ දැන් ඉසෙට් කියන ප්‍රතිදානයේ ගොඩනගෙන ආකාරය අපිට කියනවා කොහොමද පළවෙනි කාරණේ කියනවා ආදානය c සමානයි 1 නම් ඒ කියන්නේ c වලගේ 1 වන විට මම අවස්ථා හතර මාක් කරා c වලගේ පුතේ 1 වෙනකොට ඉසෙට් ප්‍රතිදානය a히 අගය ගනි. එතන ඉසෙට් කියන්නේ පුතේ a ගේ අගයමලු. right බලන්න එනවා. ඔන්න c ගේ අගය 1 වන පළවෙනි අවස්ථාවේ a ගේ අගය කීයද? බිඳුවයි. එහෙනම් මෙතෙන්ට එන්නේ බිඳුව. ආදානයේ c සමානයි 1 වන විට ඉසෙට්හි අගය a히 අගය ගනි. right? එහෙනම් ඔන්න c ගේ අගය 1 වන දෙවන අවස්ථාව එතකොටත් a ගේ අගය බිඳුවයි. a ගේ අගය තමයි c ගේ අගය බරපත් වෙන්නේ. ඊගාවට c ගේ අගය 1 වන තුන්වෙනි අවස්ථාවේදී a ගේ අගය 1යි. c ගේ අගය 1 වන හතරවෙනි අවස්ථාවේදී a ගේ අගය 1යි. ඔන්න ඒක පෙරේ. දැන් ඒ අවස්ථාවත් නේද? ඒ කියන්නේ c ගේ අගය 1 වෙනකොට z ගේ අගය a ගේ අගය ගන්නවා. දෙවෙනි කාරණේ ආදානයේ c සමානයි බිඳුව නම් z ප්‍රතිදානයේ b히 අගය ගන්න. ඒ කියන්නේ මොකද්ද? c ගේ අගය බිඳුව වෙනකොට z ගේ අගය මොකක්ද? b ගේ අගයලු. right. එහෙනම් බලන්න ඔන්න c ගේ අගේ බිंदु වල පළවන අවස්ථාව එතකොට b ගේ අගේ බිंदुයි එහෙනම් ඉසෙටුත් බිंदु. ඊගාට c ගේ අගේ බිंदु වල දෙවන අවස්ථාව b ගේ අගේ 1යි ඒ නිසා මේක 1යි. ඔන්න b ගේ අගේ බිंदु වල තුන්වෙනි අවස්ථාව sorry c ගේ අගේ බිंदु වල තුන්වෙනි අවස්ථාව එතකොට b ගේ අගේ බිंदुයි. ඊගාට c ගේ අගේ බිंदु වෙන හතරවන අවස්ථාව එතකොට c ගේ අගේ 1යි. ඔන්න උත්තර. right දවල් පෙර කොච්චර සරල ප්‍රශ්නයක්ද කියලා නේ. සත්‍යතාව වගවසන්. ඔකට තමයි අපි ඔකට තමයි අපි මේ දෙවෙනි ප්‍රශ්න තුන්වෙනි ප්‍රශ්නේ සත්‍යතාව වගව පුරවන ආකාරය. කාටවත් මේක ප්‍රශ්නයක් තියෙනවද? සත්‍යතාව වගව පුරවපු ආකාරය ප්‍රශ්නයක් මොකක් තියෙනවද? නෑ නේද? right අපි අමුදේ දෙවෙනි ප්‍රශ්න. ඊළඟට අපිට කියනවා b. මොකද්ද b එකේ කියන්නේ? b එකේ අපිට කියනවා ඉසෙට් සඳහා ගුණිතයන්ගේ එකතුව sum of products නැත්නම් අපි කියනවා sum. කෝ එකතු වල ගුණිතය ඒ කියන්නේ product of sums. කෝ ආකාරයට බෝලියානු ප්‍රකාශනයක් ලියන්න. සොප් ප්‍රකාශනයක් විදියට හෝ පොස් ප්‍රකාශනයක් විදියට හෝ බෝලියානු ප්‍රකාශනයක් ලියන්න කියලා අපිට කියනවා. right කාට හරි පුතේ මේවයි ගැටලුවක් තියෙනවා නම් මම දැන් දවස් කීපයකට කලින් කීප දෙනෙක් මගෙන් ඉල්ලීමක් කරා ඒ නිසා මම දැම්මා logic gates පාඩමේ දැනට කරලා තියෙන ඒ වීඩියෝ සියල්ලම දැම්මා වීඩියෝස් 15ක් මට මතක විදිහට group එකට දැම්මා links එක දාලා තිනවා ගිහිල්ලා බලලා ඉගෙන ගන්න පුළුවන් නේ හරි දැන් ඕගොල්ලෝ ඉගෙන ගැනීමේ කාර්යය හරියට කරනවා නම් පුතේ ඒකට අපේ පැත්තෙන් දෙන්න පුළුවන් සහයෝගය උපරිමෙන් අපි දෙනවා හරි ඒ නිසා ඕගොල්ලෝ වැඩි ටික වාක්‍යමත් සහිතව කරන්න ඕනේ ඈ කාටද ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ඔක්කොම තියරිස්ටික මම දාලා තියෙනවා ඈ හරි දැන් ඊතර අපි මේකට සොප් ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරනවා නම් මොකද අපි කරන්නේ හැම වෙලේම අපි දන්නවා සත්‍යතාව වගුවක් මගින් සොප් ප්‍රකාශනයක් ලබා ගන්නවා නම් අවසාන ප්‍රතිදානයේ එක තමයි සලකන්නේ ඊතර මේ එක කියන ප්‍රතිදානයේ මේ වෙලාවට සලකුවොත් ඊට අදාළව ආදානයන්ගේ හැසිරීම මොකක්ද බිඳුවයි 1යි බිඳුවයි ඒ කියන්නේ z ගේ අගය 1 වන පළවෙනි අවස්ථාවේ ආදාන තුන මොකද්ද? 0.1යි 0.
අපි ලියන්නේ සොප් එකක් නම් අපි දන්නවා බිංදුව ලියන්නේ බායක දාලා එක ලියන්නේ සාමාන්‍ය විදියට. ඒකනේ සොප් එකේ ස්වභාවය. මම ඒක පොඩ්ඩක් මතක් කරන්නම්. සොප්ගේ ස්වභාවය මොකද්ද? බිංදුව නම් හරි අපි නිකම හිතමුකෝ A බා එක නම් A. හරි කොස්ගේ ස්වභාවය මොකද්ද? හා බිංදුව නම් A එක නම් A බා. සොප් එකේ ස්වභාවය අනිත් පැත්තට යනවා කොස් එකේ. හරි දැන් එහෙනම් මේ එක ලැබෙන්නේ කොහොමද? ආදානයන් 0.1යි 0.2යි. 0.1යි 0.2 කියන්නේ මොකද්ද? A බා B C බා. එහෙනම් මෙතෙන් වෙන්නේ A බා B C බා. ඊගොඩ මේකේදී 1.1. ඒ කියන්නේ A B බා C. 1.1. A B බා C. ඊගොස්තාව 1 1 බිංදුව කියන්නේ මොකද A B C බා A B C බා ඊළඟ අවසාන අවසාන එකට අදාළව ආදාන වෙන්නේ 1 1 1 ඒ කියන්නේ A B C ඔන්න සොප්‍රකාශනේ අපි සොප් පොදටි නැත්නම් මින් ටර්ම්ස් ටික ගත්තා දැන් අපි කියන්න පුළුවන් මෙතන F කියලා ලියන්න එපා පොද අපේ ප්‍රධානයේ මුතේ ඒ සෙට් කියලා දීලා දින්නේ එහෙනම් අපි කියනවා මේ සෙට් සමානයි මොකද්ද මේ එක පදයක් A bar B C bar में तब पदया A B bar C में तब पदया A B C bar में तब पदया A B C सब प्रकाश ने अपने नाम का दर्ज करने गुणित अंगे एकत्र जब आप में लिया गया ये सब पदन तंग मीन टर्म्स हर गुणित पद में यात्रा एकत्र अध्ययन हमें ना प्रकाश अन्य रख देना सब प्रकाश ඔන්න දැන් මම සොප් එක ව්‍යුත්පන්න කරා. හරි ඊට පස්සේ තුන්වෙනි කොටස C කොටස කියනවා. ඉහත බීහි ඉසෙට් සඳහා ඔබ ලබාගත් බූලියන් ප්‍රකාශනය සුළු කරන්න කියලා. දැන් මේක අපිට සුළු කරන්න කියලා කියනවා. C. ඒකෙත් පුතේ අපිට කියන්නේ නැහැ බූලියන් ක්‍රමයෙන්ද සුළු කරන්න ඕනේ නැත්තම් කානෝසිතියම් ක්‍රමයෙන්ද කියලා කියන්නේ. අපි දෙකෙන්ම හදමු. A bar B C bar ධන A B bar C ධන A B C bar ධන A B C කොහොමද පුතේ ප්‍රකාශනේ හරි දැන් සුළු කරනකොට අපි දන්නවා මේ වගේ ප්‍රකාශනයක් සුළු කිරීමේදී අධ්‍යක්ෂකවම අපි දන්නවා අනිවාර්යෙන් අපිට පටන් ගන්න වෙන්නේ කොහොමද පොදු පද එළියට අරගෙන පොදු පද එළියට අරගෙන පටන් ගන්නකොට පුතේ පොඩ්ඩක් ප්‍රකාශනේ තියා හොඳට බලන්න හරි වැඩියෙන් සුළු වෙන විදියක් ගැන හිතන්න. දැන් බලන්නකො මේ. බැලුව බැලමට අපිට මේ අවසාන පද දෙකේ මෙතනත් AB තියෙනවා මෙතනත් AB තියෙනවා AB එළියට ගත්තාම වරහන් ඇතුලේ කොටු වෙනවා මෙතන C බා මෙතන C. C බා දන C කියන එක කොටු වුණාම C බා දන C කියන්නේ 1යි. එතකොට අපිට එකෙන් AB වැඩි කරපුවාම AB කියලා පදයක් මෙතන සුළු කරලා ගන්න හැකියි. හැබැයි ඊගාට මෙතනින් සුළු කරන්න පොදු පද ගන්න බෑ. अरे इतनो कोट में पादे हेम में ना में पादे ते हेम में ना ऐ में के बेबान में के ए बात ही है ना में के बी थी है ना में के बी बा में के सी बात ही है ना में के सी में एक पादे अक्का पदु पादे अक्के गाने बे इतनो कोट में पादे देखे हेम में भी ला एक ए बी ते का संबंध दिला तो मां सुलवे इतनो कोट समाहर बीटर सुलवे न पुलाम ऊपर में प्रमाणित सुलु नवे न पुलवा इन्हीं सामान्य बालान ना में के තුන සහ හතර කියන පද දෙකෙන් AB එළියට ගන්න නැතිව මෙහෙම කරන්න පුළුවන් මේ බලන්න. ඒවා මම කියන්නේ බලන්න පුරුදු වෙන්න. මේ පළවෙනි පදයයි තුන්වෙනි පදයයි ගන්න. මෙතන තියෙනවා BC බා මෙතනත් තියෙනවා BC බා. එකයි තුනයි පද දෙකෙන් ගන්න පුළුවන්. ඊගාට මෙතන AC තියෙනවා මේකෙත් AC තියෙනවා. දෙකයි හතර පද දෙකෙනුත් එළියට ගන්න පුළුවන්. ඒතර ඉක්මනට සුළු වෙනවා. එහෙනම් දැන් මම මේක පද ළඟට අරන් ගියනම් A bar B C bar dana මම තුන්වෙනි පදේ ගන්නවා ඉස්සරහට A B C bar dana දෙවෙනි පදේ ගිනියම් තුන්වෙනි පදේට A B bar C dana A B C මම ප්‍රකාශනයේ ඇතුලේ පද මාරු කරලා ලිව්වා තේරුම් ගන්න ලේසි වෙන්න තුන්වෙනි පදේ ගත්ත දෙවෙනි පදේ විදියට දෙවෙනි පදේ ගිනිච්ච තුන්වෙනි පදේ විදියට හරි මට කියන්න පුතේ බෝලියානු ප්‍රකාශනයක් ඇතුළේ අපි පද එහාට මෙහාට හුවමාරු කරලා ලියනවා නම් ඒක ලියන්න අපිට අවශ්‍යය තියෙන්නේ මොන නීතිය නිසාද
මොකදේ න්‍යායට කියන්නේ? තවරට කියන්නේ? බෝලයන් ප්‍රකාශනයක් තුල තියෙන පද ප්‍රකාශනය තුල එහාට මෙහාට කරලා ලියන්න පුළුවන් මොන න්‍යායේ අවසරය මතද? දෙවමිනි කියනවා විභේදන නෑ පුතේ විභේදන න්‍යාය නෙමෙයි කියන්නේ විභේදන න්‍යාය කියලා කියන්නේ පද ප්‍රසාරණය කිරීම හෝ පොදු පද එළියට ගැනීම එතකොට වෙන්නේ පුතේ පද කැඩෙන එකනේ ප්‍රසාරණයක් කරාම පද කැඩෙනවා පොදු පද එළියට ගත්තාම පද කැඩෙනවා ඒකටත් කියනවා විභේදන නැත්තම් විඝටන න්‍යාය කියලා අශානි කියනවා සර්ව සාමය ඒක සර්ව සාමයකුත් නෙවෙයි न्याय देश न्याय कमटेटिव लॉ न्याय देश न्याय न्याय देश न्याय विदेशी की ना कमटेटिव लॉ න්‍යායදේශ න්‍යායට අනුව තමයි පද මාරු කරන්න පුළුවන් ඈ. හරි. දැන් එහෙනම් අපි පළවෙනි පදයයි දෙවෙනි පදයයි ගත්තාම BC බා පොදුයි කියලා ගන්න පේනවා. මම BC බා ඉදිරියට ගන්නවා. ගත්තාම පළවෙනි පදයෙන් පුතේ BC බා ඉදිරියට ගත්තාම මෙතන A බා ඉතුරු වෙනවා. ධන දෙවෙනි පදයෙන් BC බා ඉදිරියට ගත්තාම A ඉතුරු වෙනවා. ඔන්න මේ පද දෙකෙන් මේක හදුවා. ධන තුන්වෙනි පදයයි හතරවෙනි පදයයි කියන පද දෙකෙන් මම AC එළියට ගත්තාම තුන්වෙනි පදයෙන් ඉතුරු වෙනවා B බා ධන හතරවෙනි පදයෙන් ඉතුරු වෙනවා B අන්න දැන් පුතා කිව්වා වගේ පද කැඩීමක් වෙලා තියෙනවා විභේදන නැත්තම් විඝටන න්‍යාය ඒක තමයි අපි විඝටන න්‍යාය කියලා කියන්නේ හරි දැන් BC බා වරක් A දන A බා කියලා කියන්නේ 1යි. පදයකට එකතු වුණොත් පදේ නැතාර්ථය 1යි. දන AC වරක් B දන B බා කියන්නේ පුතේ 1යි. ඔකට අපිට ගත්ත හැකි සර්ව සාමයක් කියලා ගන්න පුළුවන් නැත්නම් ඔකට කියනවා ප්‍රතිලෝම න්‍යාය කියලා කියනවා. හරි? මේක සර්ව සාමයක් විදිහට ගන්න පුළුවන්. සර්ව සාමය. හරි? මොකද ඒ x දන x බා සමානයි 1යි කියන සර්ව සාමය. right ඊට පස්සේ අපි දන්නවා දැන් පදයක් එකෙන් ගුණ විච්චාම ඒකමයි. bc බා එකෙන් ගුණ කරපුවාම bc බාමයි. ධන ac එකෙන් ගුණ කරපුවාම acමයි. ඔන්න පුතේ අවසාන උත්තරේ එකක් මොකද්ද? සර්ව සාමයක්. මොකද සර්ව සාමයේ x dot 1 සමානයි x. හරි ඉතින් අවසාන උත්තරය ඇවිල්ලා තිනවා BC බා ධන AC කියලා. දැන් මේ ගන්න හදපයට ඔබ දාපු උත්තරේ ආ BC බා ධන AC දාවේ කියන්නේ ඔව් කොහොමදයි ඉමේෂි දෙවිනි හරි දැන් මේක අපි කාර්යසිතියම් ක්‍රමය භාවිත කරලා සුළු කරා ओके नॉनी बालू मापी इका कुछ ज़्यादा न बालू को माँ मेरे लिए गाना मेरे पैतृक ए बी आर गेना मेरे पैतृक सी गत्तो आनुष्टिये में आपने कोटु आटा ही गाने और स्टार्ट आई मेरे का बिंदु आई बिंदु आई बिंदु आई काई 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 बिंदु आई बिंदु आई सी पैतृक बिंदु क्या न सी बा मेरे का सी मेरे का ए बा बी बा A B B A B A B right then अगला आगे दाम ये नोबद A B B C B प्रकाशने A B B C B A B B क्या ने में तीरुआ C B क्या ने में पेलिये में देन्टे किया देन पदे A B B C A B B क्या ने में විවාහද
A B bar C. C can make Pedia, A B bar make Tito, and then take it. Tuni Padente, A B C bar. A B can make Tiro, C bar can make Pedia, and then take it. Hatharani Padavan Pena, A B C. A B can make Tiro, C can make Pedia, and then take it. Matakatuani theorem in the under. On the end of it. It was Abdano, Kano City Makadi. Hamavilla to Sagaran to Makakaran. හැම උත්සාහ කරන්න ඕනි කාණ්ඩ ගාන හැකියතා අඩු කරලා කාණ්ඩයේ හැකියතා විශාල කරන්න ඕනි කාණ්ඩ ගණන අඩු කරන්න ඕනි කාණ්ඩය විශාල කරන්න ඕනි එතකොට දැන් මේකේ අපිට කාණ්ඩ ඕයි නම් තුනක් හදන්න පුළුවන් කොහොමද මෙතනත් හතර කාණ්ඩයක් හදන්න බෑනේ මෙන්න මේ මෙන්න මෙහෙම එක කාණ්ඩයක් හදනවා මේ දෙක තව කාණ්ඩයක් මෙහෙම හදනවා තව කාණ්ඩයක් මෙහෙම හදනවා එහෙම හදුවොත් වැරදි කාණ්ඩ තුනක් වෙනවා මේ කාණ්ඩ දෙකක් ලස්සන පැහැදිලියි කොහොමද මේ ඉලක්කම් දෙක ගන්න එක කාණ්ඩය ඔන්න එක කාණ්ඩය එතකොට මේකයි මේකයි එක කාණ්ඩයක් වෙනවා එකම පේළිය නිසා මේ එකේව දෙකටම පොදුයි සීබා උඩින් මේකටයි මේකටයි දෙකටම පොදුයි බී වෙනවා බලන්න මේ එක තියෙන තීරුවේ බී තියෙනවා මේ තීරුවේ බී තියෙනවා නේද උඩින් බී පොදුයි මෙන් සීබා එහෙනම් උත්තරය දෙන්න එනවා BC bar. Dana. It was a make I got tama. Ake. Tirasagato C and Apodupade. Sirasagato A and Apodupade. Nang AC given. They haven't taken a name. On a carnival city, make up is in the number. Right. It was a. D කොටස මේක ඊටාම වැඩගත්. D කොටස මොකක්ද කියන්නේ? ඉහත සීහි සුළු කරන ලද ප්‍රකාශනය භාවිතා කර පද්ධතිය සඳහා ආදාන දෙකක් සහිත නැන්ද්වාර පමණක් හෝ ආදාන දෙකක් සහිත නෝද්වාර පමණක් හෝ භාවිතා කර තර්කන පරිපථයක් ගොඩනගන්න. අපි දන්න පුතේ අර නන්ද්වාර පාවිච්චි කරලා විතරක් හෝ නෝද්වාර විතරක් හෝ පාවිච්චි කරලා අපි පරිපත ගොඩනගනකොට අර නන්ද් එකට නෝ එකට අපි කියන්නේ මොකක් කියලාද සාර්වත්‍ර ద్వාර එතකොට ඒවා භාවිත කරලා හදන පරිපතේ සාර්වත්‍ර පරිපතය අපිට කියන්නේ එහෙනම් right අපේ output එක මොකක්ද ඉසෙට් සමානයි B C bar gana A C. How many? Then make a method take a hurry to get a gun. Right? Then what will be under? Is it samana B C bar gana A C kilaki in a precaution here? Nanbar rolling with a good naganokila pistol item. It was a bin old yamu. නන්ද්වාර වලින් විතරක් පුතේ ගොඩනගනවා නම් මොකද්ද අපි කල යුත්තේ? අපේ යෝජනා කොහොමද? අපි නන්ද්වාර වලින් විතරක් ගොඩනගනවා නම් මේ ප්‍රකාශනයට අදාළ පරිපථය අපි මොකද්ද කරන්න ඕනේ? Dana Nati Karagano. Dana Nati Karagano. How they give it? Oh, give it can how they? Pain it. Kotaka again, give it can how they give it. Whether of all the yellow.
ටෙක් එක දාන්න මේ ආදිර්ශා හරි බොහොමද හරියටම හරි කිව්වේක ඈ දිචාන් උපදුන් කාටම හරි මොකද අපි දන්නවනේ පුතේ නැන් ద్వාරයක ප්‍රතිදානේ ලැබෙන්නේ ගුණිතයක් විදියටනේ නැන් ద్వාරයක ප්‍රතිදානේ ලැබෙන්නේ ගුණිතයක් විදියටනේ එතකොට දැන් අපි මෙහෙම ගත්තොත් නිකන් සාම්පල් එකක් නේ මේ විදියට නැන් දෙකක් අපි ගත්තාම මේකට අපි AB කියන දෙක ආදානය කරොත් එළියට එන්නේ AB අතර ගුණිතයක් හදනවා මේ ගැන් දෙකකින්ද මෙතන not එකේ කාර්යය නිසා මොකද වෙන්නේ AB බා කියලා එළියට එනවා તો නැන් දෙක ප්‍රතිදානයේ ගුණිතයක් දැන් දිශාන් කිව්වා වගේ දැන් මෙතන තියෙනවා ධන පදයක් කවදාවත් පුතේ නැන් දෙකේ අවුට්පුට් එකක් ධන වෙන්න බෑනේ එහෙනම් මොකද කරන්න ඕනේ ඔව් මෙවැනි ප්‍රකාශනයක් අපි නැන් ద్వාර වලින් ගොඩනගනවා නම් පරිපථයක් විදිහට අනිවාර්යයෙන්ම අපි කළ යුතු දේ තමයි මොකද්ද ධන ලකුණ අහෝසි කරගත යුතුයි නැත්නම් ධන ලකුණ නැති කරලා ධන ලකුණ පත් කරගන්න ඕනේ මොකටද ගුණිතයක් නැත්නම් ඩොට් එකක් බවට දේශාංක විදිහට හරියටම හරි ගොඩක් හොඳයි හරි එතකොට දැන් කොහොමද අපි ධන ගුණිතයක් කරන්නේ ඒකත් අපි දන්න ඕනේ පුතේ ගුණිතයක් එකතුවක් කරන්නත් එකතුවක් ගුණිතයක් කරන්නත් තියෙනවා නීති දෙකක් මොනවද ඒ දමුආර් නැත්නම් ඩී මෝගන්ස් කියන න්‍යායය හරි දැන් කෝකටත් අයිල වගේ තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ එතකොට දමුආර් ප්‍රමේය නැත්නම් ඩී මෝගන්ස් පාවිච්චි කරන්න නම් අනිවාර්යෙන් ප්‍රකාශනයේ උඩින් බා එකක් තියෙන්නත් ඕනේ ඒ නිසා මොකද අපි කරන්නේ පළවෙනි අවශ්‍යතාවය තමයි මොකද්ද මේ ධන ලකුණ ගුණිතයක් කරගන්න ඕනේ ධන ගුණිතයක් කරන්න නිකම් බෑ මොකද වෙන්න ඕනි ධන ගුණිතයක් කරන්න නිකම් බෑ වෙන්න ඕනි ඒකට දමුආර් ප්‍රමේය දාන්න ඕනි දමුආර් ප්‍රමේය දාන්න නම් උඩින් බා එකක් තියෙන්න ඕනි එහෙනම් අපි කරන්නේ මොකද්ද මේ ප්‍රකාශනයේ මුතේ මෙහෙම හදා ගන්නවා නිකන් එහෙම නැතුව නිකන් අදින්න යන්න එපා BC බා ධන AC කියන ප්‍රකාශනයේට බා එකක් දාන්න බා එකක් දැම්මම ප්‍රකාශනයේ අර්ථයෙන් වෙනස් වෙනවනේ ඒ වෙනස් වීම වළකන්න නැවත බා එකක් දාන්න. අපි දන්නවා මේක අපි කියනවා ද්විත්ව ප්‍රතිලෝම න්‍යාය A ඩබල් බා සමානයි A කියන. බායකට බායක අහුස්සෙ නෝනේ. කියලා කියනවා ද්විත්ව ප්‍රතිලෝම න්‍යාය. ඔන්න දැන් වැඩි හරි. ඔන්න දැන් අපි බායකක් දැම්මා. එකකින් වෙන වෙනස වළක්වන්න තව බායකක් දැම්මා. දාලා දැන් මේ යට බායකට දාන්න දමුආර් ප්‍රමේය යට බායකට දෙමාර් ප්‍රමේය දැම්මම මොකද වෙන්නේ ප්‍රමේය මම මෙතන ලියලා ඉන්නවා වුණා මේකනේ ප්‍රමේය x ධන y ගේ බායක සමානයි කොහොමද ප්‍රසාරණය වෙන්නේ පාවගන්න උගන්නලා තියෙනවා තියෙන පදේ හැම වෙනවා මැද ලකුණ මාරු වෙනවා බායක කැඩිලා දෙපැත්තට යනවා කොහොමනේ හරි අන්න මේ විදිහට මේකට ගන්න මේ ලෝරි තියෙන පදේ පුතේ මෙතන bc බා මෙතන ac මෙද ධන එක ගුණිතයක් වෙනවා බායක කැඩිලා දෙපැත්තට යනවා ඔන්න යට බායකට දමුආර් ප්‍රමේය දැම්මම ප්‍රතිපලය දැන් උඩ බායක එහෙමම තියෙනවා දැන් වැඩි හරි ඒ මම වැඩි හරි කියලා කියන්නේ දැන් මානක ධන අහෝසි වුණා උඩ බා සහිත ප්‍රකාශනයක් ආවා දැන් පරිපතයක් නැහැ ඇයි අපි දන්නවා දැන් නැන් දෙකෙන් හැම වෙලේම වෙන්නේ මොකද්ද පද අතර ගුණිතයක් ඇදලා බායකක් එනවා නේ පද අතර ගුණිතයක් හැදিলা බා එකක් තියෙනවා පද අතර ගුණිතයක් හැදিলা බා එකක් තියෙනවා මේ පදයයි ගත්තාම ඒ දෙක අතර ගුණිතයක් හැදিলা බා එකක් තියෙනවා දැන් මේක සමස්තයක් විදිහට නැන් එකකින් ගොඩනගන්න පුළුවන් හරි ඒ වගේම අපි දන්නවා දැන් මෙතන සීට බා එකක් තියෙනවා ඒකට අපිට බය වෙන්න දෙයක් නැහැ ඇයි අපි දන්නවා නැන් ద్వාරයකට හෝ නෝ ద్వාරයකට තනි ආදානයක් මෙන්න මේ ක්‍රමයෙන් දුන්නොත් මේවා අපි ඊටම හොඳින් කතා කරලා තියෙනවා අමතක නම් මතක් කරලා ගමු මෙහෙම අපි ආදානයක් දුන්නොත් පුතේ එළියට එන්නේ මොකද්ද ඔගොල්ලෝ ලැජ්ජ වෙලා හරි එහෙම ඉන්න එපා හැම වෙලේම නොදන්න දේවල් තියෙනවා නම් අහන්න මොකද දැන් අපි මේ රිවිෂන් එකක් කරන්නේ ඒකට හරි පෙරවට දැන් මම ඉගෙනුවා කියලා මම දන්නවා හරි එතකොට හැබැයි ඕගොල්ලන්ට ඒව මතක නැත්නම් හෝ හරියට ඒ දේවල් ගහණය වෙලා තිබුණ නැත්නම් හෝ ඒ දවස්වලට සාපේක්ෂව දැන් ඒක නිවැරදි කරගත යුතුයි. එහෙම නැත්නම් පුතේ අපි මේ කරන එකේ තේරුම නැහැ නේ. නිකාර සාම්ප්‍රදානිකලෝ රීෂන් පන්තියක් කරනවා කියලා එහෙම කළ වැඩක් නැහැ. හරි මම ඕගොල්ලන්ට හැමෝටම කියලා තියෙනවා පන්තිය මොකක් වුණත්
මගේ පන්තියේ තියෙන හැම ළමයෙකුටම කිසිම ගැටලුවකින් තොරව හොඳම රිසල්ට් එකකට එන්න පුළුවන්. හරි. ඒ ක්‍රමයට අපි උගන්වගෙන යනවා අපේ රටාවක් එහෙම තියෙනවා වැඩපිළිවෙලක් තියෙනවා. ඒකෙන් උපරිම ප්‍රයෝජනය ඔයගොල්ලෝ ගන්න ඕනේ. හරි. එතකොට දැන් අපි A ඉන්පුට් කරාම අපි දන්නවා මේ පැත්තෙන් යන්නෙත් A මේ පැත්තෙන් යන්නෙත් A එහෙනම් එළියට එන්නේ මොකද්ද? ආදාන අතර ගුණිතයක් හැදිලා බායක. A. A ගේ බායක. එතකොට නීතියක් තියෙනවා අපි දන්නවා පදයක් එම ජාතියෙන් පදයෙන්ම ගුණ කරනොත් මූලික සර්ව සාමය A. A කියලා කියන්නේ A. එහෙනම් එන්නේ මොකද්ද? A බාය. එතකොට A කියන එක මේ විදිහට ඉන්පුට් කරපුවාම එළියට එන්නේ මොකද්ද? A බාය. එන අපිට සී බා හදන්න බැරි පුළුවන් දැන් අපි කරන්න මොකද්ද ඔන්න ආදාන තුන ගන්නවා ABC B C භාගයේ බායක හදන්න ඔන්න B ඉන්පුට් වෙනවා මෙතන පාට කරලා ගන්න ඔන්න B දෙක ඉන්පුට් වෙනවා C ඉන්පුට් වෙනවා උත් අර ක්‍රමයට අද බායක හදන්න එපා හරි ये बड़ा सुपर डे गामो में तो नेगा वाले एंड का में विदिर का तामा में सी में तो नहीं है ना सी बा अपने बी का मो में तो नहीं इतने तो नेंड का आप हम को तो बैठी में पहले बी है ना में तो नहीं सी बा है ना मामे लियान ने बोला नहीं जाने के नहीं सुधा को तो बैठी में बी में का सी बा මේක නැන්ඩ් එකක් නිසා ආදාන අතර ගුණිතයක් ඇදලා උඩින් බායක එනවා ඔන්න BC භාගයේ බායක එනවා කියලා. මේ පැත්ත හරියි. ඊගොඩ AC. AC. මේ ප්‍රොබ්ලම් කිසි ගැටලුවක් නැහැ. මම පරිපථයේ ලස්සන වෙන්න ඕන නිසා මේකෙන් ලබ ගන්නම් මේක. A අපිට ඩිරෙක්ට් ඉන්පුට් කරන්න පුළුවන්. C ඩිරෙක්ට් ඉන්පුට් කරන්න පුළුවන්. එහෙනම් මේකෙන් එළියට එන්නේ AC. එයි. මෙහෙන් A ආපුවාම මෙහෙන් C ආපුවාම AC ගියේ බාර. මෙතින් එක. හරි දැන් පුතේ මේ දෙක අතර ගුණිතයක් හදලා බායකක් වෙන්න නම් නැවත මේ අවුට්පුට්ස් දෙක ඉන්පුට් පෙන්වන වල මොකේද? තව NAND එක. මේක ඉන්පුට් කරාට පස්සේ අපිට එන්නේ මේකේ මේකේ ගුණිතේ බායකවක තමයි ඉසෙට් කරන්නේ කියන්නේ. right එතන NAND වාර හතරකින් පරිපථය ගොඩ ගන්න. ඔය තියෙන්නේ මේකේ හතරවෙනි කොටස B කොටස තුන. අධේශාන් කියෝ වගේ හොඳට මතක තියාගන්න. අපි මේ ප්‍රකාශනය ගොඩනගන්නේ NAND වාර භාවිතයෙන් නම් ධන අහෝසිකල යුතුයි. මොකද NAND එකෙන් ධන ලකුණක් ප්‍රතිදානය වෙන්නේ නැති නිසා. ධන අහෝසි කරන්න නම් අපි කරන්න ඕනි දමුවා ප්‍රමේය පාවිච්චි කරන්න ඕනි. දමුවා පාවිච්චි කරන්න නම් බායක ඕනි නිසා ප්‍රකාශන අපි හදා ගන්නවා බායකක් සහිත. ඔන්න තමයි. හරි දැන් මේක ලියාගෙන මේ ඉසෙට් සමානයි BC බා ධන AC කියන එකට අදාළව නෝ ద్వාරවලුත් පරිපථයට අදාළද? අදාළ හදන්න මේක අවශ්‍ය දේවල් ලියාගෙන නෝ ద్వාරවලුත් පරිපථය හදන්න මම විනාඩි 5ක් දෙන්නම්. හරි හදන්න බා අවශ්‍ය දේවල් ලියා ගන්න. ලියාගෙන මේ අවුට්පුට් එක නෝ ద్వාර වලින් උත්පදන්න. ඔතකොට තේරුම් ගන්න ඕනේ නෝ ద్వාර වලින් හදනකොට නෝ ద్వාරයේ ප්‍රතිදානිය මොකද්ද? අපිට මතක් කරලා ගන්න. මෙන්න නෝ ద్వාරයක්. මේකට ආදානේ AB කියලා දුන්නාම ප්‍රතිදානිය මොකද්ද? ආදාන අතර එකතුවක් හදලා බායකක් එනවා. NAND එකේ ආදාන අතර ගුණිතයක් හදලා බායකක් NOR එකේ ආදාන අතර එකතුවක් හදලා බායකක්. එහෙනම් මේ ප්‍රකාශනයේ මුදේ NOR එකෙන් ගොඩනගන්න කියොත් අනිවාර්යෙන් කරන්න ඕනේ මොකද්ද? අවශ්‍ය කරන්න ඕනේ එකතු උන් නෙමෙයි මොනවද? ගුණිතයක්. හරි? right. ඉක්මනට. විනාඩි 5ක් දෙන්න.
Oh, itu kalau api dana nih, yang harus kerjakan dulu gimana? Mei pada itu lagi nih gunitnya, anu pada nodwar ya karena gunitnya kurangnya gini, nanti nisa. Hari enak api kerjaan bukan tuh? Gunitnya nggak harus kerjakan nih, metana istilahnya mulu prakarsin lo baik aja mani. Dengan api dagan nih kartu,
මෙන්න මේ පදවලට වෙන වෙනම. මොකද මේ පදවලනේ ගුණිතය තියෙන්නේ නේ? Right? එතකොට ඒ පදවලට වෙන වෙනම භාගයක දාගෙන ඒකෙන් වෙන වෙනස වළක්වන්න මුලින් භාගයක් ගන්නවා. හරි මේකට අපි කියන මොකද්ද? අර විදිහටම a double bar සමානයි ඒක නේ. දැන් අපි උඩ භාගයක හැම දෙයේදී යට භාගයක සුළු කරමු. හරි සුළු කරපුවාම ධනවලින් සහිත පදයක් වෙනවා නේද? එතකොට වෙන්නේ මොකද්ද? මේ යට භාගයක සුළු කරපුවාම තියෙන පද හැම වෙනවා. මැද ලකුණ මාරු වෙනවා. භාගයක කැඩිලා දෙපැත්තට යනවා. හරි උඩ භාගයක හැමම තියෙනවා ඈ. හරි ඊට පස්සේ මෙතන තියෙන පද හැමම වෙනවා. මැද ලකුණ මාරු වෙනවා. බාය කරලා දෙපැත්තට යනවා උඩ පදේ ඉන්නම තියෙනවා අපි දැන් දැමේ මොන න්‍යායද පද අතර ගුණිතයක් තියෙද්දි බාය එකක් ප්‍රසාරණය කරන න්‍යාය කො වෙන්නේ ඔය විදිහට හරි දැන් මේක සුළු කරපුවාම මෙතෙන්ට එනවා b බා ධන c ඩබල් බා කියලා කියන්නේ c බායකට බායක අහොස් වෙලා උඩින් බායක එනවා ධන ඊගාට මෙතන එනවා a බා ධන සී භාගයේ පාය. මොන විදිහේ පදයක් එනවා. හරි දැන් ඔක්කොම දේවල් ධන පද බවට පත් කරගත්තා. දැන් ඕක පාවිච්චි කරන්න පුළුවන්. හරි ඔය තියෙන්නේ මේ 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 බූලියන් ප්‍රකාශනයේ අපි නෝ ద్వාර වලින් ගොඩනගනවා නම් තත්වය. එතකොට අපිට මේ කන්දිනකොට ආදාන තුන ගත්තා ABC. පළවෙනි එකේ තියෙන්නේ B බා ධන C ගේ පාය. සුපුරුදු විදියට b බා හදන්න අපි b ඉන්පුට් කරනවා noise එකට මේ විදියට NAND එකට ඉන්පුට් කරත් noise එකට ඉන්පුට් කරත් එළියට එන්නේ මොකද්ද? ඔට් එක තමයි. ඒක b ආපුවා මෙතනින් එළියට එන්නේ b බා. හරි. තේරුණා? එයි මේ පැත්තෙන් b යනවා මේ පැත්තෙන් b යනවා එළියට එන්නේ b ධන b ගේ භාගයක b ධන b කියන්නේ b මත. ඊගාට ධන c තියෙනවා. එහෙනම් c ඉන්පුට් එක ගන්නවා අපි. අරගෙන මේ ඉන්පුට්ස් දෙක නෝ එකට මෙහෙම ගත්තාම මෙතනින් b බා එනවා මෙතනින් c එනවා එතකොට මේ දෙක එකතු වෙනවා එකතු වෙලා උඩින් බායට එනවා දැන් මුදේ මේක ඇල්ල හරිනේ හරි ඊගාට මෙතන a බා තියෙනවා මෙතන c බා තියෙනවා එතකොට අපි මේ විදිහටම නෝ ගේට් එකක් අරගෙන ඒකට a ඉන්පුට් කරනවා ওই ක්‍රමයට එතකොට එළියට එනවා a බා අවනෝ එකක් මේ විදියට අරගෙන ඒකට අපි b ඉන්පුට් කරනවා රාම එළියට එනවා b බා සරි b නේ c නේ එන්න ඕනේ c ඉන්පුට් කරාම එනවා එළියට c බා ඒ ඉන්පුට් කරපුවාම ඒ බා එනවා සී ඉන්පුට් කරපුවාම සී බා එනවා දැන් හරි ඒ බා සී බා දැන් මේ දෙක අපි නෝ එකට යවනවා යවුවාම එනවා මෙතනින් මේ පැත්තෙන් ඒ බා එනවා මේ පැත්තෙන් සී බා එනවා මේ දෙකේ එකතු වෙයි පායක ඒ කියන්නේ මේ පදයක් ගන්න දැන් පොඩි කේස් එකක් එනවා මෙහෙම දැන් මේක නැවත නෝ එකට යවපුවාම ඒ මේ පදේ උත් එකතු ගන්න එපා එකතු ගන්න මේක නැවත නොහයකට යවපුවාම ඔබන්න පේනවා මේකෙන් එළියට එන්නේ මොකක්ද මේ පදය දන මේ පදේ උඩින් එනවා බා එකක් හරි අන්න එකමඩ ගත්තොත් මෙතන අපි කිව්වොත් එහෙම p කියලා මෙතන q කියලා ගත්තොත් මෙතන එන්නේ මොකක්ද p දන q ගේ බාය. අපිට අනිවාර්යෙන් බායක ගෙනවනේ. හරි? එනවාද? එතකොට නේ මේ පදයේ දන මේ පදයේ බායක තමයි උඩින් ඉන්නේ. ඒක ටිකක් කේස් එකක්. ටිකක් නෙමෙයි ඒක වැරදි ඉන්නේ. මොකද මේ ප්‍රකාශනයේ උඩ කුළු පදයේ ප්‍රකාශනයේ බායකක් නැහැ. දැන් මොකද අපි කරන්නේ? දැන් අපි කරන්න ඕනේ මේක
මේ බා එක අහෝසි කරන්න නැවත මේ අවුට්පුට් එක ඉන්පුට් කරන්න ඕනි නැවත මේ විදිහේ නෝතාරයකට ඔච්චරයි මෙන්න මේක එතකොට ඉසෙද්ද හරි ඒ කියන්නේ තේරුම් ගන්න මෙහෙම දැන් අපි නෝද්වාරයකට ආදානයක් දුන්නොත් මෙහෙම මෙහෙන් එනවා මෙහෙන් එනවා එළියට එන්නේ ඒ ධන ඒගේ බායක ඒ ධන ඒගේ බායක කියලා කියන්නේ ඒ ධන ඒ කියන්නේ ඒ එහෙනම් ඒ බා තමයි එළියට එන්නේ දැන් අපි දන්නවනේ ඊට පස්සේ අපි නෝද්වාරයකට දුන්න කියලා දන්නකෝ ඒ බා ඒ බා දුන්නොත් එළියට එන්නේ මොකක්ද ඒ බා ධන ඒ බාගේ බායයි අයි මෙහෙනුත් යන්නේ ඒ බා මෙහෙනුත් ඒ බානේ එතකොට මේක උත්තරේ මොකක්ද ඒ බා ධන ඒ බා කියන්නේ ඒ බා උඩ බායක ආපුවාම බායකට බායක හොස්විච්චාම ඒ තේරෙනවා ඒ ඉන්පුට් කරාම මුතේ ඒ බා එළියට එනවා නම් ඒ බා ඉන්පුට් කරාම එළියට එන්න ඕනේ මොකද්ද ඒ මෙලෙම නොට් එකේ කාර්යෙන්නේ එහෙනම් මේක ඉන්පුට් කරපුවාම මේ ක්‍රමයට එළියට එන්නේ මේ බායක හොස් වෙලා P ධන Q ඒක තමයි සෙට් කියන්නේ අපි ධන Q කරගත්තට මේක ලියන්න ඉඩමක් දෙන්න මෙතන එතකොට ඔන්න කාර්යෙ ඔලි තියාගන්න ඔන්න දැන් අපි පරිප්‍රතේ ගොඩ නැගුවා මොකෙන්ද හා නෝද්වාර වලින් මේක නෝද්වාර යනවා පුතේ හතක් නැන්ද්වාර වලින් ගොඩ නැගුවොත් මේ අවුට්පුට් එක ద్వාර 4යි නෝ එකෙන් ගොඩ නැගුවොත් ద్వාර කීයක් යනවද හතක් යනවා දැන්ට විභාගයට අහලා නැහැ අහන්න පුළුවන් මෙන්න මෙහෙම දාන දීලා ඩී කොටසදී කියන්න පුළුවන් මොකද්ද මෙම ප්‍රකාශනයේ නෝද්වාර භාවිතයෙන් ගොඩ නැගීමද නැන්ද්වාර භාවිතයෙන් ගොඩ නැගීමද වඩා සාර්ථක පැහැදිලි කරන්න කියලා එන්න පුළුවන් එහෙම આવොත් මොකද කරන්න ඕනේ නෝද්වාර වලින් පරිපතේ වෙන මැද ඉන්න ඕනි නැන්ඩ් එකෙන් පරිපතේ වෙන මැද ඉන්න ඕනි අදලා කියන්න ඕනි ඉහත පරිපත අනුව නැන්ද්වාර භාවිතයේ වඩා වාසී හේතුව ඒකේ තියෙන ద్వාර හතරක් නිසා කියලා පැහැදිලිද ඒක තමයි කාරණේ මේ දිනේ නෝ එකට අදාළ පරිපතේ පරිපතේ ලියා ගන්න හරි වෙලාව නම් පුතේ 12ටත් ඇවිල්ලා තියෙනවා අද පොඩ්ඩක් පරක් වුණා පරක් වුණේ පුතේ කරන් ගිහිල්ලා ආවේ 10යි 20ට ආසන්න වෙලා හරි කමන්න අයලා මේක ලියා ගන්න මේක ලියාගෙන අද අපි නම් නවත්තමු හොඳට අහ ගන්න හරි දැන් පුතේ මේ සහභාගීත්වය නම් බොහොම අරදී දැන් පන්තිවලදී කතා කරන්න ඕනි හරි දැන් ඔයගොල්ලන්ට ඒක කියලා වැඩක් නැහැ ඔයගොල්ලෝ දැන් මේ සහභාගී ලයින් එකක් තියෙන්නේ මම පන්තිවලදී කතා කරන්න හොඳට අහ ගන්න පුතේ සිකුරාදාත් මම මේ වගේ මේකක් කරනවා ඈ මොකද අපිට ගේස්මානේ කරන්න බැරි වුණානේ හරි ඉන්ටර්නෙට් ලයින් එකේ ප්‍රශ්න නිසා හරි මං සිකුරාදාත් එකක් කරනවා ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් කියන්න සිකුරාදා රෑ 10ට අපි පටන් ගමු ඊට මෙහා පටන් ගන්න වැඩක් නැහැ කරන්න දෙන්නේ නැහැ හරි එහෙම නැත්තම් පුතේ මෙහෙම කරන්නත් පුළුවන් ඒක අසාර්ථක වෙන්න පුළුවන් නේ කියන්නේ මට මෙහෙම කරන්නත් පුළුවන් ඒ කියන්නේ දැන් මට කරන්ට් එක තියෙන වෙලාවේ මම පන්තියේ කරනවා මැසේජ් එක දාන. ඉතින් මට හැබැයි කලින් කියන්න බෑ කොයි වෙලාවද කරන්ට් එක තියෙන්නේ කියලා. එතකොට සම්බන්ධ වෙන්න පුළුවන් අයට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. බැරි අයට මම මේක රෙකෝඩ් කරලා රෙකෝඩ් එක ගෲප් එකට දානවා. එහෙම වුණනම් එකඟ නම් එහෙම කරන්න පුළුවන්. අපි ඒක පන්තියේ කතා කරලා කන්ෆර්ම් කරගමු, තහවුරු කරගමු. දැනට ලබන සෝෂරි හෙට නෙමෙයි අනිද්දා සිකුරාද හෙට නෙමෙයි අනිද්දා සිකුරාදා ආයි රෑ 12 මේ 10ට අපි 10 12 ක්ලාස් එකක් කරමු. එතකොට අපිට මේකේ හතරවෙනි එකත් අයින් මේ කතා කරලා දෙවෙනි රිවිෂන් පේපර් එකේ කෙටි ප්‍රශ්න යම් ප්‍රමාණිකව කතා කරන්න පුළුවන් වෙයි. ඉවර කරන්න පුළුවන් තමයි. අඩු ගන්න යම් ප්‍රමාණයක් කර කතා කරන එක අපි ජයග්‍රහණයක් ඈ. හරි එහෙනම් මේක තමයි මේ ප්‍රශ්න දාලා කියන්න තියෙන්නේ. අපි අද ලොතේ නවත්තමු. සිකුරාද මම පාසයක් කරනවා ඈ. හරි එහෙනම් සිල් දනටම සුබ රාත්‍රිය. මොකද ප්‍රශ්න තියෙනවද? කියන්නද කර? ආන් ප්‍රශ්න තියෙනවද? මේවා තව අභ්‍යාස ටික කරන්න ඕනේ නම් අපි කරමු. ඒක ඔගොල්ලෝ මේ මට දැනුම් දෙන්න ඕනේ. කතා නොකරන පුතේ ඉන්න එපා. අඩුම ගාන chat box එකකට ඉස්සරහට දාන්න නැතුව කරන්නේ කියලා තේරුම් ගන්නෑ. හරි හරි එහෙනම් ප්‍රශ්න නැන්නේ හරි මේක දැන් ලියා ගන්න දෙන්නේ හරි එහෙනම් පුතේ අපි
අද කොටින් නවත්තමු සිකුරාදා හම්බෙන්නේ